සුබෝදාසනක් සිරු දෙනාට මම මේ මාධ්‍ය කට්ටිය ගොඩක් ඉන්න ඉඳලා මේ කතා කරන්න ඕනේ. ඇහෙ නැද්ද? ආ නිනාද නම් කියන්න මම කියන්න මායක තමයි මෙතෙන්ට ආවේ. මොකද මම හැම වෙලෙම කෙලින් කතා කරන දැකලා ඉතින් Facebook එකේ දානවා ගොඩක් ප්‍රශ්න තියෙනවා අපිට. ඉතින් මේ මම කියන්නේ මම අවුරුදු 23ක් ශ්‍රී ලංකාව රෙප්‍රසන්ට් කරලා තිනවා. දැන් අවුරුදු 13 තමයි මුලින්ම ශ්‍රී ලංකාව රෙප්‍රසන්ට් කරේ මෙතෙන්ට එද්දි. ආ මුලින්ම අවුරුදු 13යි මම ශ්‍රී ලංකාවේ ප්‍රසංකා දී ඉතින් ක්‍රීඩාමතුරු 6-7 දිනක් අතරේ වැඩ කරලා තිනවා DG ලා. ඉතින් මම හිතන්නේ ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මට. ඔලිම්පික්ස් හැරෙන්න මම කොමන්වෙල්ත් ඒෂියන් ගේම්ස් ඔක්කොම ගිහිලා තිනවා. ඉතින් මම මීට් එක ගැන කියන්නේ නැහැ. වැඩි මීට් එක ගැන මම හිතන්නේ ඩරින් කිව්වා. විශේෂම කියන්න ඕනේ සිලෙක්ෂන් ක්‍රයිටීරියක් ගැන කතා කරා. සිලෙක්ෂන් එකක් සාමාන්‍යයෙන් අපිට නියාමනයක් දීලා තිනවා මම හිතන්නේ ක්‍රීඩා මේ සභාවෙන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මාස 3කට කලින් තරගයක් තියන්න කියලා. විදේශ තරගයකට යවනවා නම්. ඉතින් තරග මාස 3කට කලින් තරගයක් තිබුණේ නැහැ අපිට. අපි මේක තේරින් තරගය ගත්තේ අපි ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ තිබ්බ තරගෙන් තමයි තේරින් කරේ. මොකද සමහර විට සමහර ක්‍රීඩකයෝ තිබ්බ තැනට තේරි සමහර අපිට වැඩිය හොඳ දක්ෂ ක්‍රීඩකයෝ සමහර ඉන්න තිබ්බ තේරින් තරගයක් තිබ්බනම්. ඉතින් මම හිතනවා ඒකත් සමහර ක්‍රීඩකයන්ට විතර අසාධාරණයක් කියලා. ඉතින් ගොඩක් දෙනෙක් කියනවා වගේ අර මම මේ කතා කරද්දී අපි දැන් ඇමතුමාට ආවිල්ලා මේ ප්‍රශ්නේ කතා කරද්දී අපේ ඇත්තම සංගමේ ඉන්නේ කපිල පෙරේරා කියලා සර් කෙනෙක් එයා තමයි මේ සංගමේ සභාපති. ඊට අමතරව ජයතිලක කියලා මම ජයතිලක නෙවෙයි වෙන ජයතිලක කෙනෙක් ඉන්නවා මේ සෙක්‍රටරි එයා තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම දැන් මේ ගැන අපි කතා කරද්දිත් අපිට මෙතන ඉන්ක්වරි එකක් තිබ්බ පළවෙනි දවසේ ඉතින් මේ ක්‍රීඩකයන්ගේ නම් එකතු කරන්න කියලා අපේ පල්ලෙහා ඉන්න ශීලා මැඩම් ගාට ඉන්ක්වරි එකක් දැම්ම ඇමතුමා හම්බෙන්න අපි ආවන් පස්සේ මේ සිලෙක්ෂන් වල ප්‍රශ්න තිබ්බෙන් පස්සේ මොකද ඇමතුමා දැනගත්තා සිලෙක්ෂන් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා නැෂනල් සිලෙක්ෂන් කමිටි එකට නන්ටි ගියද්දි එතනත් ප්‍රශ්නයක් ඇති වුණා. මොකද හරියට තේරින් තරගයක් තිබුණ නැති එකෙන්. ඉතින් මේ සංගමේ පළවෙනි දේ තමයි මම හැම වෙලේම සංගමයත් එක්ක ඝට්ටණය වෙන්නේ හැම වෙලේම රණ්ඩු වෙන්නේ මේ ප්‍රශ්නේ ඉඳලා. මොකද ඒ කට්ටියට ඕනේ නැෂනල් මීට් එක තියන්න විතරයි. ජාතික ක්‍රීඩා තරගය තියලා ඒ හම්බෙන ක්‍රීඩකකින් රුපියල් 2000ක් වගේ ගාණක් අය කරනවා. ඊට අමතරව වටපිටින් ස්පොන්සර්ෂිප්ස් උත්හා ගන්නවා. ඒකල්ල නැෂනල් මීට් එක තියෙනවා. එතනින් එහාට අපි ඉස්සරහට ගිහලා මෙඩල් එකක් දින්නවට ළමෙක් මෙඩල් එකක් දින්නලා දෙනවට මේ කට්ටිය කැමති නැහැ. ඉතින් අපි හැම වෙලේම මම හැම වෙලේම අමිල දික් කරේ ක්‍රීඩාමැතිතුමාට ඒ වෙලාවේ. මොකද මම එක සැරේකුත් මම දුබායි යන වෙලාවේ මම ඒෂියන් චැම්පියන්ෂිප් එක යන්න මට නැෂනල් මීට් එකට මාව සස්පෙන්ඩ් කරලා තිබ්බා. මම මෙච්චර මෙඩල්ස් ගොඩක් ගිරන් ලංකාවේ නැෂනල් මීට් එක මට කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒලා මම ක්‍රීඩාමැතිතුමා කරලා ඇමතුමා මාව ගෙන්නලා ඒ ඔෆිෂර්ස් ලවත් ගෙනල්ලා මේක කතා කරා. ඉතින් ඒලා මේ ප්‍රශ්නයක් තියෙනවා. එකම ප්‍රශ්නේ අපිට තියෙන්නේ මේ සංගම් ෆෙඩරේෂන්ස් කියන දේවල් ගොඩක් ස්වාධීන සංගම්. ඉතින් ඇමතුමා මේකට විරුද්ධව ඉන්ට්‍රීම් කමිටි එකක් දැම්මොත් ඒ කට්ටිය ගිහිල්ලා වෙන තැන් වල පත්තර වල කතා කරලා මීඩියා වල කතා කරලා ඇමතුමාගේ පැත්තට බෝලේ දානවා. ඉතින් මේක තමයි එක ප්‍රශ්නයක් මම දකින ක්‍රීඩා මේ අවුරුදු ගානක් තිස්සේ. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ මේ සංගම් වල ක්‍රීඩා නම් තනතුරු විතරයි මාරු වෙන්නේ. හැබැයි සංගම් පාලනය කරන්නේ එකම කට්ටිය. ගොඩක් ක්‍රීඩා වල මම දැන් දකින අවුරුදු ගානක් තිස්සේ දකින කරන් සංගමේ නම් ටික මාරු වෙනවා. එයාගේ ඉන්න හොඳම ගෝලයා තමයි ඊළඟ සභාපති වෙන්නේ. නැත්තම් ලේකම් වෙන්නේ. ඊට පස්සේ ඊළඟට එන්නේත් එයාගේම ඊළඟට හොඳම ගෝලෙත් තමයි එකම නිලධාරියා තමයි මේ රවුම යන්නේ. මේක අර ලොකු මාෆියාවක් වගේ. ඉතින් මම ඇත්තටම කියන්න ඕනේ මම මගේ ක්‍රීඩා කරන්නේ පෞද්ගලික සල්ලි වලින්. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දැන් මේ පාර ඇමතුමා උදව් කරා. දැන් අපි ගිහිල්ලා ආවන් පස්සේ අපිට තරඟයට යන ලක්ෂ 6කට වැඩි මුදලක් සහභාගී මේ වියදම් කරනවා. ඇත්තම කියන්න ඕනේ ඇමතුමා නැත්තම් අපිට වීසා ගන්න වෙන්නේත් නැහැ. අන්තිම දවස් සති දෙකක් අපි මෙතන මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් නේ. සංගමේ දැනටත් මංගා ලියුම් ටික තියෙනවා. අපි අද්දි බොන්ඩ් එකක් සයින් කරන්න ඕනේ. ඒ බොන්ඩ් ටික සයින් කරන්නවත් අඩුම ගානේ සංගමෙන් ආවේ නැහැ මෙතෙන්ට. සංගමෙන් කෝල් කළා ඩිරෙක්ට් අපේ ලේකම්තුමා කතා කරා අධ්‍යක්ෂකතුමා කතා කරා ඒකල්ලවත් සංගමේ කට්ටිය මෙතෙන්ට ආවේ නැහැ. ඉතින් මම හිතන්නේ අපි හැම වෙලේම අමාත්‍යංශයට ඇඟිලි දික් කරනවට වැඩිය බලන්න ඕනේ. දැන් මේ සංගම් වලින් ගොඩක් වෙලෙට අපි අහනවා ඇයි දැන් මේ ඡන්දයක් තියලා දිනන්න බෑ කියලා. දැන් අපේ සංගමේ කළුතර දිස්ත්‍රික්කයේ තරක් තියෙනවා සංගම් මොනවාද ක්ලබ්ස් 6කට වැඩිය. මෛත්‍රී සමාජයේ විද්‍ය සමාජයේ ඒ ක්‍රීඩකෙන් සභාග වෙන්නෙත් නැහැ ඒවට. ඉතින් මං හිතන්නේ ඒව තමයි අපිට ගොඩක් තියෙන ප්‍රශ්න. මේ සංගමයක් හරියට දුවා ගන්න බැරි. මං හිතන්නේ පවර් ලිෆ්ටිං වල විතර නෙමෙයි හැම පේපර් ක්ලබ්ස් නමට දාන් ඉන්නවා. හැබැයි ඉතින් ඡන්දයක් තිබ්බාම ඡන්දෙට එනවා කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා අත උස්සලා ඡන්දෙ දිනලා යනවා. ඉතින් මං හිතන්නේ මේ ක්‍රීඩාවේ අවුදු ගානක් තිස්සේ වෙන දේක් මම දකින්නේ පරණ ක්‍රීඩකෙක් විදියට. ඉතින් මේ ක්‍රමය වෙනස් වුනේ නැත්තම් මම හිතන්නේ දැන් යනවා හොඳ සිස්ටම් එකක් අපි යනවා. හැබැයි ඒකටත් ප්‍රශ්න ගොඩක් එනවා. මම හිතන්නේ දැන් ගොඩක් අනිත් ප්‍රශ්නේ තමයි අපි කවුරු හරි කතා කරලා සංගමේ ඉන්ට්‍රීම් කමිටියක් ගත්තොත් කතා කරලා ඇමතුමා ගත්තොත් ඒ කට්ටිය කෙලින්ම ඊමේල් එකක් කරනවා අපේ මව් සංගමයට. අපේ IPF එකට මැසේජ් එකක් දානවා මේක දේශපාලනික බලපෑමක් මේකට මේ දෙන්න. ඉතින් IPF එකෙන් කරන්නේ අපිව බෑන් කරන එක. ඒ වගේ ප්‍රශ්නයක් වුණා අපේ ක්‍රීඩකයන් 3 දෙනෙක් බෑන් කරලා තිබ්බා අවුරුදු දෙකක්. ඉතින් මේවා තමයි අපිට තියෙන මම හිතන්නේ ක්‍රීඩාවේ පවර් ලිෆ්ටිං වල විතරක් නෙවෙයි ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්න ගොඩක් ක්‍රීඩාවේ එකතු වෙලා තියෙන ප්‍රශ්න. ඉතින් මම පරණ ක්‍රීඩකයෙක් විදියට මම ඒ ටික තමයි මට කතා කරන්න ඕනේ. කවුරු හරි
ප්‍රශ්නයක් අහන්න තියෙනවද ගන්න. ඔව්. නිලධාරි. ඔව්. අනිවාර්යෙන්ම දැන් පවර් ලිෆ්ටින් ක්‍රීඩාවේ අද ක්‍රීඩා එහෙම අපි අපිට දැන් අපිට යම්කිසි තත්ත්වයක් තිබුණා ඉල්ල අමතුමා හම්බෙලා කතා කරලා මෙතෙන්ට එල්ලන්න. අපිත් එක්ක ඉන්නවා මොන්රාගල් ළමයි ඉන්නවා පොළොන්නරුවේ ළමයි ඉන්නවා. ඉතින් ඒ ළමයිට දවස්සක් දෙකක් කොළඹට ආවා. එනවා මෙතෙන්ට එනවා රස්තියාදු වෙනවා යනවා. ඉතින් බොන්ඩ් එකක් සයින් කරගන්න විදිහක් නැහැ. බොන්ඩ් එකක් කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය යන්න කලින් තිබ්බ මේ බැඳුම් කරේ අර මේ මේක සයින් කරගන්න විදිහක් තිබුණා. ඉතින් ඒ ළමයි දවස්සක් දෙකක් ඇවිල්ලා රුපියල් 17,000ක් වියදම් කරගෙන කොළඹට එන්නේ නැහැ. ඉතින් මේවා සංගමෙන් කරන්න ඕනේ. ඒ කට්ටිය තනතුරුල ඉන්නවනම් ටුවර්ස් යන්න එනවනම් හැමදේටම සහභාගී වෙන්න යනවනම් මම හිතන්නේ මේ සංගමෙන් කරන්න ඕනේ ඊට කොටස තමයි අපි කතා කරේ. ඇත්තටම මේ තරඟෙටත් කිසිම කෙනෙක් සහභාගී වුණේ නැහැ. අපි ක්‍රීඩකයන් 14 දෙනා විතරයි සහභාගී වුණේ මේ තරඟාලියට. ඇත්තටම හැම ගොඩක් දෙනෙක් දන්නවා මේ ක්‍රීඩාව පටන් ගත්තේ කොතනින්ද සමාජයේ මේ ක්‍රීඩාව දන්නේත් නැහැ පළවෙනි දවස්වල කට්ටිය විශේෂයෙන්ම අපේ කාන්තා කන ඉස්සර කියන්නේ බර උස්සන්න එපා කොන්දව කැඩනවා උස්සන්න එපා උස යන්නේ නැහැ ගෑන් ළමයිට කරන්න හොඳ නැහැ කියලා. ඉතින් අපි දන්නවා අපිත් එක්ක ලස්සන ගෑන් ළමයිටත් මේ පාර තරඟ වල සහභාගී වුණා. ඉතින් මම හිතන්නේ මට ලගාබන් පුළුවන් උන්ට ලොකුම ජයග්‍රහණය තමයි. මොකද මම පිටරට ස්ටඩි කළා මම ලංකාවට ආවේ මට ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා මම ඉගෙන ගත්තා. ඉතින් මම ලංකාවෙනු වැඩ කරන්න ආවේ. ඉතින් මට අද මේ ක්‍රීඩකයන් 14 දෙනෙක් පාසලෙක එක්ක තරඟාජය සහභාගී වෙන සිත තමයි මට තිබ්බ ලොකුම ජයග්‍රහණය. මම හිතන්නේ මම නැතත් මම හිතන්නේ දැන් දක්ෂ ක්‍රීඩකයෝ ගොඩක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ ක්‍රීඩාව තරඟට ගේන්න පුළුවන් වෙච්ච ගමන් ලොකු ගොඩක් සන්තෝෂයක් තියෙනවා. මගේ පැත්තෙන් ගොඩක් බිඳ වැටීම් තියෙනවා හිතරිච්ච තැන් තියෙනවා. නමුත් මම හිතන්නේ ක්‍රීඩා උඩට එන එක තමයි මගේ පළවෙනි බරපොරොත්තුව. විශේෂයෙන්ම ලංකාවේ ජාතික ගීය තුන් හතර පාරක් වාදනය වුණා හොංකොං වලදී. ඉස්සර මගේ විතරයි ඒක යන්නේ කොඩියේ මම එනවා ලංකාවට මම දිනනවා. අද ඉතින් ගොඩ දෙනෙක් මෙඩල් දාගෙන ඉන්න එක තමයි මගේ තියෙන ලොකුම සන්තෝෂය. ඇත්තට මම හිතනවා යොමු වෙලා තියෙනවා මේක මේ අතුම අඩුම ගානේ හම්බෙන්න හම්බෙච්ච සමහර ඇමතුරු ඉන්න තියෙනවා අපිට දොරගාවින් ඇතුළට යන්න හම්බෙලා නැහැ අඩුම ගානේ අමතුම හම්බෙච්ච හම්බෙන්න ලැබිච්ච එකක් ලොකු දෙයක්. සමහර කාලලා තිබ්බ තියෙනවා පාවිස්ටින් කියන දේ බිඳුවටම දාලා තිබ්බ මේක වැඩක් නැති ක්‍රීඩාවක් හිටපු සමහර නිදදාලින් පවා කියලා තියෙනවා මේක මේ අඩුම ගානේ දා මේ දකුණුවාසිකා තරගයටවත් යවන්න සුදුසු නැහැ කියලා කියපු නිදාගෙන ඉන්නවා මාධ්‍යයට ප්‍රසිද්ධියේ. ඉතින් ඒ තත්ත්වයෙන් මේ තත්ත්වයට ආපේක ලොකු දෙයක් මම හිතන්නේ ඒක විශේෂයෙන්ම හේතුව තමයි අපිට ගොඩක් achievements ගන්න පුළුවන් වෙච්ච ගම. ඉතින් අපි හැමෝටම පේනවා විශේෂයෙන්ම ආසියානු පැසිෆික් තරගාවලියක් ජයග්‍රහණයක් කරනවා කියන්නේ කිසිම විදියකින් අනිත් මේ තියෙන ආර්ථික ප්‍රශ්න මේ ළමයි ගොඩක් කන්න බොන්න ඕනේ සප්ලිමන්ට්ස් ගන්න ඕනේ විටමින් ගන්න ඕනේ අතින් වේදන් කරන් මේ වගේ පැෂන් එකක් ඒ වගේ කැමැත්තක් තියාගෙන මේ ළමයි කරනවා කියන එක ලොකු දෙයක්. ඉතින් මම හිතනවා මේ සපෝට් එකත් එක්ක අපිට පවර් ලිෆ්ටින් අනිවාර්යෙන් ඔලිම්පික්ස් වල දැම්මොත් අපිට ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා මෙඩල් එකක් දිනන්න. ඔල්ල ක්‍රීඩකයෝ විදිහට මේ ක්‍රීඩාව ලංකාව දොර ප්‍රචලිත කරන්න යම් කිසි වැඩපිළිවෙලක් ඕගොල්ලන්ග තියෙනවද? කියන්නේ තව ක්‍රීඩකයෝ මේ වගේ දක්ෂ හැංගිච්ච මුතුකට තියෙන්න පුළුවන්. ඔව් ක්‍රීඩකෙන් ඇත්තම කියන්නේ දැන් සාමාන්‍යයෙන් මගේ Facebook පිටුවේ ඉන්නවා 50,000ක් වැඩි ප්‍රමාණයක්. ඉතින් ගොඩ දෙනෙක් මැසේජ් කරනවා. ඉතින් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි මම අමතුමාටත් කිව්වා හරි පුහුණු කරුවන් නැති එක. දැන් ආසියාවේ පළවෙනි වාරට එවලා තිනවා අපිට ආසියානු පළවෙනි තරගාවලියේ මේ පළවෙනි පුහුණු කරුවන්
දැනුවත් කිරීමේ වැඩමුළුව නැත්තම් මේක තිබ්බ යුරෝප් වල ස්පේන් වල ලොකු ගාණක් යනවා යන්නේ නැති මම හිතනවා නොවැම්බර් වල දිනවා අපිට අඩුම ගානේ පුහුණුකරුවන් 3-4 දෙනෙක් විශේෂයෙන්ම අපේ දක්ෂ පුහුණුකරුවෝ ඉන්නවා මේ ගම් පහ ඒ වගේ පැතිවල නමුත් මේක මේ කොළඹ මෙට්‍රෝ එකෙන් එළියට යන්න විශේෂයෙන් කියනෝනේ බරිසීම් වගේ ක්‍රීඩා ලෝකයක් තියෙන පොළොන්නරුව වගේ පැතිවල ඉතින් මම හිතනවා අපිට වැඩි ගොඩක් දක්ෂ කට්ටිය ඉන්නවා මේ පැතිවල ඉතින් ඒ පැත්තට ගියොත් ලොකු දෙයක් විශේෂයෙන්ම කියනෝනේ ඉක්විප්මන්ට් අනික් එක මේ බරිසීමේ කට්ටල මොකද අපි වේට් ලිෆ්ටිං වගේ ලොකු ටිකක් බරක් දාන්න කිලෝ 500ක් වගේ දාන්න පුළුවන් බාස් තියෙන්නේ මේ ඒ වගේ බා එකක් සමාන සෙට් එකක් ගන්න මිලියන් 2ක වගේ මුදලක් යනවා නමුත් මේ වෙන තුන අපිට මට ගොඩ දෙනෙක් පොරොන්දු වෙලා තිනවා වේට් සෙට් එකක් අරන් දෙනවා ට්‍රේන් සෙන්ටර් එකක් හදනවා කියලා නමුත් අපේ පෞද්ගලික මුදලින් තමයි අර ඩරින් මාත්මයත් මාත් අපේ මේ වේට් සෙට් දෙක අරන් තින්නේ ඉතින් ගොඩක් ක්‍රීඩකයෝ තරඟ වලට යන්න කලින් අපේ තැන් දෙකට ඇවිල්ලා තමයි ට්‍රේනින් කරන්නේ ඉතින් මම හිතනවා මේ වේට් සෙට්ස් උයි මේ පොඩි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රෝග්‍රෑම් එකක් ගියොත් මේ ක්‍රීඩා ගොඩක් උට ගේන්න පුළුවන් කියලා අපිට උපදේශකයන්නේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් එක මොකද අපි දැන් මේ පාර විස ගන්න ගියාමත් ශ්‍රී ලංකන් පාස්පෝට් කියපුවා මම දානවා පැත්තකට කොහෙරි ගිය ගම ඉමිග්‍රේෂන් එක අපි පැය 3-4ක් හිටියා හොංකොං වලට යන ඉතින් මන් දන්නේ ඉස්සරහට කැනඩා ඇමරිකා වගේ රටවල දැන් ලිතුවේනියා යන තියෙනවා යුරෝප් වලට ඉතින් මේ වගේ රටවල විස ගන්න ගියාම කොයි වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා කොරියන් එම්බසියේ මන් දන්න ධර්මින් විසක දෙන්නෙම නෑ අපිට ඉතින් මේ ප්‍රශ්නේ ඉඳන් මොකද ගොඩක් ක්‍රීඩකයෝ මම හිතන්නේ සෙල්ෆිෂ් ඒ කට්ටිය මම හිතන්නේ තැනකට ඇවිල්ලා ලංකාව රෙප්‍රසන්ට් කරන්නේ ගොඩක් දුකක් විඳලා ඉතින් එතෙන්ට ඇවිල්ලා සහෝදර ක්‍රීඩකයන් බිම දාලා ඒ වගේ ඩිසිෂන් එකක් ගන්නවා කියන්නේ මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් ක්‍රීඩාවේ අයිත් එක මම හැම වෙලේම කියනවා අපේ ටීම් එකට මම කියනවා අපි ශ්‍රී ලංකා ජර්සි කැන්දාම අපි මිලියන 22ක් ශ්‍රී ලංකාවෙන් තමයි අපි නියෝජනය කරන්නේ ඉතින් ඒ වගකීම ගන්න නැති ක්‍රීඩකයන්ගෙන් ඇත්තටම දුකයි ඒ වගේ ක්‍රීඩකයන් බුහේනක් ගැනත් ඉතින් කියන්න තියෙන්නේ නැගීගෙන ක්‍රීඩකයන් කියන්න තියෙන්නේ ඒ වගේ ෂෝට් කට්ස් ගන්න එපා කියලා සමෙන් අපි දන්නවා ගොඩක් වෙලෙට පිටරට ගියත් ගිහිල්ලා ඔය පැන්නා කියලා ලක්ෂරි ලයිෆ් නෑ කාටවත් ගොඩ දෙනෙක් දුක් විඳලා දැන් මෙහෙ වැඩ කරන්න කැමති නැහැ පිටරට ගියාම අතු ගාන එකක් කරනවා ටොයිලට් සෝදන එකක් කරනවා ඔක්කොම කරනවා හැබැයි මෙහෙ ජොබ් එකක් තිබ්බොත් ඒ වැඩේ කරන්න කැමති නැහැ ඉතින් මම හිතන්නේ ඒ ප්‍රශ්නේ තියෙනවා මේ ක්‍රීඩකණ කියන්නේ අනිත් ක්‍රීඩකයන්ව සහෝදර ක්‍රීඩකයන්ව විභදාන්න එපා කියලා ඒ වගේ දේවල් කළා